ඉතින් මං අද ඔයාලට unbox කරන්න ඉන්නේ Boya M1 කියන කොලර් මයික් එක. ඉතින් ගොඩක් දෙනා මේක දන්නවා මේ මයික් එක ගැන, මොකද YouTube channel කරන ගොඩක් දෙනා ගාව මේ මයික් එක අදවන රුටි තියෙනවා. ගොඩක් කට්ටිය YouTube videos වල audio recording කරන්න භාවිත කරන මේ Boya M1 කියන මයික් එක, microphone එක. ඉතින් මම මේක ගන්න විස්තර එහෙම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහෙන්ද ගන්නවලු. මම ඕල්ඩර් කළා දවස් දෙකකින් මට ආවා. ඉතින් මේක රුපියල් 3500ක වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේක ඔරිජිනල් Boya M1 මයික් එක මෙතනම් තියෙනවා. මෙන්න මේ ස්ටිකර් එක ගරවලා මෙතන තියෙන කෝඩ් එක Boya වෙබ්සයිට් එකට ගහපුවා. මේක ඔරිජිනල් එකද නැද්ද කියලා අපිට මේ සනාථ කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක අන්බොක්ස් කරගන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි මේ අපිට ආපු පැකේජින් එක මම මේ විදිහට බොක්ස් එක ඕපන් කරගන්නවා. ඉතින් මේ වගේ බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ ඇතුලේ තියෙනවා අපේ ඕපන් කරතර අපේ ඉස්සලා අපේ මයික්‍රෝෆෝන් එකට අදාළ ඉක්විප්මන්ට් එක බලා ගන්න පුළුවන්. මගේ පැත්තෙන් තියා ගන්න. ඊට පස්සේ අපිට මේකේ වොරන්ටි කාඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පේපර් වර්ක්ස් ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට Boya M1 කියලා ගහලා අපේ මේක කොහොමද මේ සෙටප් කරගන්න විදිය ආදී ඔක්කොම විස්තර මේ අපේ user manual එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේක සෙටප් කරගන්න තීරණ නැත්නම් ඒක බලන්න පුළුවන්. ඉතින් හරිම ලේසියි මේක සෙටප් කරගන්න විදිය. හරි, අපි බලමු අපේ මේන් පැකේජ් එක අපිට මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිය බෑග් එක දාලා තමයි මයික් එක එන්නේ. ඉතින් අපිට මේක මෙන්න මේ විදියට මේක කරගෙන ඕන තරම්කට අරයන්න පුළුවන්. අපේ වීඩියෝ ෂූට් කරන දැනකට ඕන තරම්කට අරයන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ගොඩක්ම යූස්ෆුල් මේක මේ බෑග් එක කෙන එක. ඉතින් ඊට පස්සේ අපි මේ බෑග් එකේ තියෙන ලිට ගත්තාම අපිට සිලිකන් බෑග් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ අමතර උපාංග ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඊට කලින් අපි මයික්‍රෝෆෝන් එක බලලා ඉමු. ඉතින් මේ වගේ මේක බලමු කොච්චර දිග දිගයිද කියලා. මේක ඇවිල්ලා මීටර් 0.6ක් දිග කේබල් එකක් තමයි තියෙන්නේ. ඔව්, ඉතින් අපි මේක පොඩ්ඩක් බලමු. අපිට මෙන්න මේ විදිහට අපි මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අපේ මයික්‍රෝෆෝන් එකට අදාළ සෙටප් එක. ඉතින් ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා අපිට 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එකක්. ඉතින් මෙන්න මේක මේ විදිහට අපි ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මෙතන අපිට බැටරියක් දාන්න පුළුවන්. ඉතින් බැටරියත් මේකට හම්බෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට මේ මෙන්න මේ අපිට එන මේ පැකේජ් එකත් ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඉස්සලා අපිට මේ විදිහට තව පැකේජ් එකක් පැක් එක අපේ බැටරිය බලා ගන්න. ඊට පස්සේ මෙතන අපේ මයික් එකට දාන මේ ගාඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ කොලර් එකට රඳව ගන්න පුළුවන් කෑල්ලක් තියෙනවා මයික් එක කොලර් එකට රඳව ගන්න. ඊට පස්සේ අපිට මෙතන තව බලා ගන්න පුළුවන් 3.5 mm ජැක් එකට කන්වර්ට් එකක් අපිට මේක ඇම්ප් එකකට උනත් ප්ලග් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වාසියක් වෙනවා මේක. ඉතින් මම ඒ ටික පැත්තකින් තියා ගන්නවා. මම මෙතන බැටරිය ගන්න ඉස්සෙල්ලාම අරගෙන බැටරිය මේ විදිහට කඩා ඕපන් කර ගන්නවා. ඉතින් මම බැටරිය මෙද්දල දා ගන්නවා මගේ මයික්‍රෝෆෝන් එකට. ඉතින් මේක හරියටම දන රින බලලා දා ගන්න ඕනේ. ඉතින් මේකේ තියෙනවා මේ පැත්ත දන කියලා. ඉතින් මම ඒකත් දන පැත්ත. ඉතින් හරි, මම මයික්‍රෝෆෝන් එකට මගේ බැටරිය දාගත්තා හම්බුණා. ඉතින් මම මේක අපෝ හයි කර ගන්නවා තිබ්බ විදිහට. ඉතින් මම ඊට පස්සේ මයික් එකේ අනිත් පැත්තට යනවා. මම මෙන්න මෙතන තියෙන මේ උතල තියෙන ටේප් එක මම රිමූව් කර ගන්නවා. රිමූව් කරගෙන මම මයික් එක නිදහස් කර ගන්නවා අපේ කේබල් එක. ඉතින් මේ විදිහට නිදහස් කරපත්තර මේ විදිහට අපේ මයික් එක හම්බෙන්නේ. ඉතින් මේ අපේ මේන් මයික්‍රෝෆෝන් එකේ මම මෙන්න මෙතන තියෙන අපේ ගාඩ් එක දා ගන්නවා, මයික් ගාඩ් එක. ඉතින් හරි, මම මයික් එකට ගාඩ් එකක් දාගත්තා. ඊට පස්සේ අපේ මේක කොලර් එකට රඳවන්න යන කෑල්ලත් මම මෙන්න මෙහෙම මේක එළියට ගන්නවා. හරි හරි ආවනේ. ඉතින් ඊට පස්සේ මම මේකත් අපේ මයික් එකට ප්ලග් කර ගන්නවා මේ විදියට. හරි ආලෝනේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මම මේ විදිහට අපිට ඕන තරකට අවශ්‍ය තරකට මේක ප්ලග් කරගන්න තියෙන කොලයකට. හරි, අපි අපේ කටහඬ පාසුවෙන් හැන තැනකට මේක ප්ලග් කරගන්න තියෙන්නේ. ඉතින් මම ප්ලග් කරගෙන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක සවුන්ඩ් ක්වොලිටි කියලා.
ඉතින් හරියටම ඔයාලට පෙනුම අපේ මෙන්න මේ බෝයා මයික් එකට අදාළ මෙතන තියෙන මේ අපේ සෙටප් එකේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන කැමරා කියලා කොටසක් තියෙනවා ඊට පස්සේ තියෙනවා ඔෆ් හෑෂ් ස්මාර්ට්ෆෝන් කියලා ඉතින් ඒක අපි මෙන්න මෙතන ස්මාර්ට් ෆෝන් කියන එකට ටික් එක දා ගන්න පල්ලේ යට කරලා ඉතින් කැමරා වලට දාලා තිබ්බත් එම වොයිස් එක රෙකෝඩ් වෙන්නේ නැහැ ඉතින් දැන් ඔයාලට මේ ඇහෙන්නේ මම මේ මයික් එකෙන් තමයි මේ වොයිස් එක රෙකෝඩ් වෙන්නේ මේ වීඩියෝ එකට ඉතින් මම ඔයාලට පෙන්නන්නම් චෙක් 1 ටෙස්ටින් 1 2 චෙක් 1 හරි දැන් මම මගේ ෆෝන් එකේ කැමරාවෙන් වොයිස් එක රෙකෝඩ් වෙන විදිහ හදා ගන්නම් මයික් එක රිමූව්